අයිවන් කට්ටිය මේ සැරේ අපේ සයින්ස් ටොක්ස් එපිසෝඩ් එකට මම ඉන්වයිට් කරා නියුරෝ සයන්ටිස් කෙනෙක් නැත්නම් ස්නායු විද්‍යාඥෙක්ව. ඉතින් මේ සැරේ පොඩ්කාස්ට් එකට මම ඉන්වයිට් කරනවා රෝෂිනී රන්දිනියක්ව අයිවන් කියලා පිළිගන්නවාගේ පොඩ්කාස්ට් එකට. අයිවන් රෝෂිනියගේ අපි වගේම පටන් ගමු වගේ මේ ඇකඩමික් ජර්නි එක. මොකද ඒක එහෙන ගොඩක් ස්පෙෂල් අනිත්‍යයට සාපේක්ෂව. මොකද ටිකක් ඕෆ් ට්‍රැක් ගිහිල්ලා පස්සේ වගේ පාත් එක හොයාගෙන ඉටියක් ඉන්ඩස්ට්‍රී එකෙත් ඉඳලා තිනවා ඊට පස්සේ හිතිලා ඇකඩමි ඇකඩීමිය ගිහිල්ලා තිනවා ඉතින් ඒක ගැන කතා කරමු කොහෙන්ද මේ ගමන පටන් ගන්නෙ ඇත්තට මම හිතන්නේ ඒ ලෙවල් වලට බයෝ කරේ මම හිතන්නේ ඒ කාලේ මම මෙඩිසින් තමයි කරන්න ආසාවක් තිබුණේ මොකද මම හිතන්නේ සයන්ස් වල මොනවාද වෙන කරන්න පුළුවන් කියලා මම දැනන් හිටියෙත් නෑ මම හිතන්නේ පස්සේ බයෝ සයන්ස් වලට ආවේ මෙඩිසින් වලට ලැබුණ නැහැ පස්සේ බයෝ සයන්ස් කරද්දි මම 3 ඉයර්ස් වල මම කොහොමදත් ඇනිමල් බිහේවියර් යුනිට්ස් වලට තමයි කැමති zoology ඒකට තමයි මම කොහොමදත් ආසාවක් මේ තිබුණේ ඒත් මේ අපේ 3rd ඉයර් එකේ මේ ප්‍රීති මම 3rd ඉයර් එකේ ප්‍රීති උඩවත්ත මැඩම්ව දනුවත් දන්නේ මැඩම් අලුත් කෝස් එකක් ඉන්ට්‍රොඩියුස් කරා බයෝලොජිකල් සයිකොලොජි කියලා ගොඩක් අය කෝස් එක කරේ නැහැ මම ඒ කෝස් එකෙන් තමයි ගොඩක් බයොලොජිකල් සයිකෝලොජි කියන්නේ නැත්නම් මේ නියුරෝ සයන්ස් ෆීල්ඩ් එකට ආසාව හිතුනේ ඇත්තට මේ ඒ 3 ඉයර් ඩිග්‍රී එකකින් මම අයින් වුණා මම ෆාදිල් එකත් කලින් කිව්ව ස්පෙෂල් ඩිග්‍රී එකක් කරන්න මේ පුළුවන්කම තිබුණා මම කරන්න හිටියා නම් කරන්නේ zoology එතකොට මට මේ වැඩි තාම මම රිසර්ච් කරන්න කැමතිද මට PhD කරන්න ඕනේද ඒ මොකක් මට ආසාවක් තිබුණ නැහැ මට ඕනේ දැන් ඉවර වෙලා මේ වැඩ කරන්න ජොබ් එකක් කරන්න මේ ඉතින් මං කෙලිම 3 ඉයර් එක ජෙනරල් එක කරන්න තමයි ඔප්ට් කරේ මම ස්පෙෂල් එකක් කරේ නැහැ ඉතින් 3 ඉයර් ජෙනරල් එක අයින් වෙලා මම මේ ශ්‍රී ලංකා පෞල් සංවිධාන සංගමයේ හා එතන මේ HIV මර්ධන හා අධිවාචන ඒකකයේ වැඩ කරා අවුරුදු 3ක් විතර ඒක කරන ගමන් මම සයිකෝලොජි කෝස් එකකුත් කරා පෝස්ට් ග්‍රැඩ් කෝස් එකක් ඒත් ඒක කරන ඒක ඉවර වෙලා කොලඹ ඉන්ස්ටිටියුට් ඇන්ඩ් සයිකෝලොජි රිසර්ච් ඒ ඉන්ස්ටිටියුට් එකේ මම අවුරුදු එකහමාරක් විතර ජෙනරල් සයන්ස් උත් ඉගැන්නුවා ඒ ඉවර වෙලා ශ්‍රී ලංකා පෞල් සංවිධාන සංගමයේ ඉවර වෙලා එතකොට තමයි මට හිතුනේ හරි දැන් මම මේ බයොලොජිකල් සයිකෝලොජි කියන ෆීල්ඩ් එක මං තමයි ගොඩක් කැමති ඉතින් ඒකෙන් PhD රිසර්ච් කරන්න තමයි මට ඕනේ කියලා මම දැන් හිතාගත්තා අන්ඩර්ග්‍රෑඩ් එක ඉවර වෙලා අවුරුදු මම හිතන්නේ 4කට පස්සේ ඉතින් එතකොට මම ෆීල්ඩ් එක දැන් හොයන්න බැලුවා දැන් කොහොමද කරන්නේ මං ක්වොන්ටිටේටිව් රිසර්ච් එකක් කරලා තිබුණ නැහැ දැන් ඒත් මට ඒ කියන්නේ අන්ඩර්ග්‍රෑඩ් රිසර්ච් එකක් කරලම තිබුණ නැහැ නේ නැහැ 3 ඉයර්ස් ඩිග්‍රී එකෙන් අයින් වුණාම තිබෙන මම හිතන්නේ බෑන් 4 ඉයර් ජෙනරල් එකෙන් කරන්න පුළුවන්කමක් තියෙනවා ඒත් මං යනකොට 3 ඉයර්ස් ජෙනරල් එකෙන් තිබුණ නැහැ ඒකට මේ මොකද මං හොයන්න බැලුවා දැන් මං දන්නවා මම මොනවද කරන්න කැමති මට ඕන නියුරෝ සයන්ස් ඒත් නියුරෝ සයන්ස් වල රිසර්ච් මොනවාද ටොපික් එකේ මුකුත් මම දැනන් හිටියේ නැහැ ඇත්තටම මම නිකන් තාම හොයාගෙන යනවා මම මොකද්ද කැමති කියලා ඒත් ඊට පස්සේ මේ මගේ අක්කි ඉන්නේ මේ ඔස්ට්‍රේලියා වල සිඩ්නි වල අක්කි දැක්ක මේ පෝස්ට් එකක් දාලා තිබ්බා MPhil ඒ කියන්නේ මාස්ටර්ස් ඉන් ෆිලොසොෆි ප්‍රෝග්‍රෑම් එකක් නියුරෝ සයන්ස් වල ක්වීන්ස්ලෑන්ඩ් බ්‍රේන් ඉන්ස්ටිටියුට් එකේ ඉතින් මම ඒකට ඇප්ලයි කරා ඊට පස්සේ මේ මට ඒකට ස්කෝලර්ෂිප් එකක් ලැබුණා ඒක කරන්න එතනින් ඒක ලැබුණේ මට 2016 දී ඉතින් ඒකෙන් මගේ ලෝකෙ වෙනස් වුණා මම නියුරෝ සයන්ස් neuroscience කියන ෆීල්ඩ් එකට ගොඩාක්ම කැමති වුණා ඒකෙන් ගොඩක්ම මං කියන්නේ මේ ඒ මාස්ටර්ස් එක කරපු එකෙන් උත් මට රිසර්ච් ෆීල්ඩ්ස් වෙන වෙන ඒවා ගැන දැනගන්න හම්බුණා වෙන ලැබ්ස් වල වැඩ කරන්නත් හම්බුණා ඒකෙන් මට හිතාගෙන මේ කැමති වුණා දැන් මේ cognitive neuroscience කියන ෆීල්ඩ් එකට ඒකේ තමයි දැන් මම PhD එක කරන්නේ wow කියලා ඩක් නෑ දිග කතාවක්ද දන්නේ නෑ එහෙම හිතන්න එපා මොකද මේ ගොඩාක් අය හිතන්නේ දැන් කැම්පස් අවුට් වුණාම එකපාරට PhD එකට ඇප්ලයි කරන්න ඕනේ කියලා. හැබැයි අක්කා අවුරුදු 4ක් මේ ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරලා ඊට පස්සේ තමයි ඩිසයිඩ් කරේ රයිට් මට මේක ඕනේ කියලා. ඉතින් මං හිතන්නේ ඒක සෑහෙන වැදගත් ඒ පණිවිඩේ. Thank you. ඔව් මං හිතන්නේ අපි ගොඩක් වෙලාවට හිතනවා අපි එක දැන් ෆීල්ඩ් එකකට ගියා ඒකෙම හිර වුණා
ආය දැන් අපිට වෙනස් වෙන්න බෑ කියලා ඒත් අපිට ගොඩක් කාලේ තියෙනවා අපිට මේ කැමති දෙයක් තියෙනවා නම් ඒක අපිට හොයාගෙන යන්න වෙලාව තියෙනවා නියමයි අක්ක. එතකොට දැන් අපි ටිකක් අක්කගේ රිසර්ච් එක ගැන කතා කරමු. මොකද්ද මේ දවස්වල කරන්නේ කියලා? මම කරන්නේ ඇත්තටම ඕටිසම් සම්බන්ධයෙන් රිසර්ච් කරනවා. ඕටිසම් කියන්නේ කවුරුත් දන්න නැත්තං මහිතන අපි ඕටිසම් කියන එක මීඩියය එකේ දැකල තියෙන ලංකාවේ ඕටිසම් තියෙන පොඩි ළමෙක්ට පොලිසියෙන් හරි පවුලෙන් හරි හිරිහැර කරලා තියෙන ඒ මතකයි. වගේව තම අපි ගොඩක් ලත්තා කියන ඕටිසම් කියන්නේ ඇත්තටම නියවරෝ ඩිවලප්මෙන්ටල් කියන්නේ ස්නායු වර්ධනය සම්බන්ධ තියෙන රෝගයක් කියලා කියන්නෙත් නෑ හැමෝම ඒක අර සංකීර්ණ ප්‍රශ්නයක් එත මේ ඕටිසම් වල විශේෂ ලක්ෂණයක් තියෙන්නේ සමාජ සංනිවේදනය ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ හැඟීම් අවබෝධ කර ගැනීම ඒ වගේ ඒවා සම්බන්ධයෙන් මේ එක ලක්ෂණයක් තියෙනවා අනිත් විශේෂ ලක්ෂණයක් තියෙන්නේ මේ ඒකාකාරී හැඟීම. ඒ කියන්නේ හැම දෙයක්ම එකම විදියට කිරීම. ඒ වගේ ලක්ෂණක් තියෙනවා. ඉතින් මම බලන්නේ මේ ඔටිසම් ලක්ෂණ පහළ වෙන්නේ ඇයි අපිට මොලේ බලලා අපිට ඒක එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද කියලා තමයි මගේ රිසර්ච් එකෙන් කරන්නේ. ඉතින් සරලව කිව්වොත් මේ ඔටිසම් රිසර්ච් එකේ ගොඩක් අය දැන් ඩයග්නොසිස් කරන්න ඔටිසම් වලට කරන්නේ සයිකෝලොජිස්ට් කෙනෙක් ගාවට තමාගේ ළමයාව ගෙනියනවා. උයි සයිකෝලොජිස්ට් ඒ ගොල්ලන්ට තියෙනවා බිහේවියරල් මෙෂර්ස් ඒවා ගොඩක් හොඳයි. මොකද ඒක තමයි අපිට දැන් තියෙන්නේ. ඒත් මේ ඒ ඔබ්සර්ව් කරන බිහේවියරල් මෙෂර් එකක් නිසා තමයි මේ ඩයග්නොස්ටික් එක දෙන්නේ. ඉතින් දියවැඩියාව නැත්නම් ඒ වෙන ඩිසෝඩර්ස් වල තියෙන බ්ලඩ් ටෙස්ට් ඒ වගේ ඒවා මේ අපේ මේ මානසික සම්බන්ධයෙන් තියෙන ඩිසෝඩර්ස් වලට නැහැ. ඉතින් මගේ රිසර්ච් එකෙන් කරන්නේ මේ ඔටිසම් මම ස්කිසොෆ්‍රෙනියා වලට කලින් වැඩ කරා. ඔටිසම් සම වගේ මානසික සම්බන්ධයෙන් වැඩ සම්බන්ධ මේ ඩිසෝඩර්ස් වලට අපිට බයොලොජිකලි එක්ස්ප්ලেইন කරන්න ඩයග්නොසිස් මෙතඩ්ස් ගේන්න පුළුවන්ද කියලා තමයි ට්‍රයි කරන්නේ. අපි පොඩ්ඩක් මේ නියුරෝ සයන්ස් ගැන කතා කරමු වාකේ. මොකද මේක මටත් සෑහෙන අලුත්. ඒත් එක්කම මම හිතන්නේ බයෝ සයන්ස් කරපු ළමයෙක්ට උනත් එච්චර ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ලංකාවේ යුනිවර්සිටි සිස්ටම් එකේ ඒ කියන්නේ මොකද්ද සාමාන්‍ය නියුරෝ සයන්ටිස්ට්ගේ කාර්යය නැත්නම් එයාගේ කාර්යය මොකද්ද? So neuroscience කියන්නේ හරියම ලොකු ෆීල්ඩ් එකක්. මම කරන්නේ neuroscience වල cognitive neuroscience කියන ෆීල්ඩ් එක. එතකොට මම ඉක්මනට cognitive neuroscience කියන cognitive කියන්නේ අපි හිතන විදිය. හිතීම සම්බන්ධයෙන් නැත්නම් මනස සම්බන්ධයෙන් වෙන වෙනස් වීම ඒවා අපිට මොලේ මොලේ ක්‍රියාකාරීත්වයෙන් අපිට explain කරන්න පුළුවන්ද කියන එක තමයි cognitive neuroscience කියන්නේ. ඒත් තවත් තියෙනවා මේ වෙන neuroscience fields තියෙනවා ගොඩක් වෙලාවට මේ artificial intelligence ඒ කියන්නේ computing field එක මම හිතන පාදල කිව්වා ඒ computing fields වල ඒකත් neuroscience සම්බන්ධයෙන් තමයි තවත් field එකක් තියෙන්නේ. ඒකට ඒ කියන්නේ brain computer interfaces තවත් fields තියෙනවා. ඒක මේ artificial intelligence එක තමයි. ඒ කියන්නේ අපේ මොළයට අපිට මේ සමහර caps තියෙනවා ඒකෙන් ඉලෙක්ට්‍රිකල් ඇක්ටිවිටි එක අපිට මේ ඒ කියන්නේ මොලේ තියෙන ඉලෙක්ට්‍රිකල් ඇක්ටිවිටි එක ප්‍රශ්නයි ට්‍රාන්ස්ලේට් කරන්න මට හිතා ගන්න බෑ දැන් මොලේ තියෙන කරන්ට් ඒ කැප් එකෙන් අපිට මේ පික් අප් කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් මේ කම්පියුටර් එකේ ඒවා අපිට මූව් කරන්න පුළුවන්. සෝ ඒක තව ෆීල්ඩ් එකක්. සෝ ඒ වගේ මේ ගොඩක් ෆීල්ඩ්ස් තියෙනවා. මේ මම ඇත්තට කොග්නිටිව් නියුරෝ සයන්ටිස්ට් කෙනෙක් හැටියට තනියෙන් වැඩ කරන්නේ මම සයිකෝලොජිස්ට් කෙනෙක් එක්ක ওই MR physics ඒ කියන්නේ magnetic resonance physicists එක්ක වැඩ කරනවා. තවත් මම වැඩ කරනවා engineers එක්ක so radiographers ඒ ඔක්කොමලත් එක්ක වැඩ කරනවා. මම මගේ එක PhD data set එකක් අරගෙන analyze කරන්න. ඒක එච්චරටම මේ neuroscientist කෙනෙක් කිව්වට ඒගොල්ලෝ biology physics psychology ඒ ඔක්කොම fields වලින් එනවා. අපි එකම lab එකේ හැම field එකකින් මේ ආපු පුද්ගලයන් ඉන්නවා. Wow. එතකොට දැන්
දැන් හිතමු බලන්න බයෝසයන්ස් කරපු කෙනෙක් මොන වගේ දැන් මොන වගේ ට්‍රේනින් එකක්ද එයාට තියෙන්න ඕනේ මේ වගේ ඒ දෙයකට එන්න කලින්? ඒ කියන්නේ මොන වගේ ස්කිල්ස්ද ගොඩක් කම්පියුටේෂනල් දැනගන්න ඕනේද නැත්නම් අක්කම එක්ස්ප්ලේන් කරන්නකෝ. ඇත්තටම මගේ රිසර්ච් එකේ මම කම්පියුටේෂනල් රිසර්ච් ගොඩක් කරනවා. ඇන්ඩ් ඔදන්නවා බයෝසයන්ස් කරපු කෙනෙක්ට පොඩක් මැත්ස් කම්පියුටේෂන ස්ටටිස්ටික්ස් ඒ තුනම නැහැ. ඒ තුනම නැහැ. මම එක්ස්ප්ලේන් කරා මගේ රිසර්ච් බෑග්‍රවුන්ඩ් එකක්වත් මුකුත් තිබ්බ නැහැ මං එම් ෆීල් එක කරද්දි. සො මම හිතන්නේ ඔස්ට්‍රේලියාවල මේ විශේෂත්වයක්ද දන්නේ නැහැ. ඔස්ට්‍රේලියාවල මේ සුපර්වයිසර්ස්ට ගොඩක් ඕපන් මයින්ඩඩ් ඉස් විශේෂයෙන්ම නියුරෝසයන්ස් වල. නියුරෝසයන්ස් ෆීල්ඩ් එක හරිම කැමති විවිධ බෑග්‍රවුන්ඩ්ස් වලින් කට්ටියව අරගෙන ඉතින් මං කියන්නේ මේ බයෝලොජි විතරක් කරලා හිතන්න ඕනේ මේ නියුරෝසයන්ස් එන්ඩ මේ තවත් මේ ගොඩක් අඩුපාඩු තියෙනවා කියලා කම්පියුටේෂනල් ෆීල්ඩ් එකට කැමති නම් ඒත් ඇප්ලයි කරලා බලන්න පුළුවන් කියන්න පුළුවන්. මේ මොකද PhD එකක් කියන්නේ අපි on the job training එකක් ගන්නවා. එන ගමන් අපි දැනන් ඉන්න ඕනේ නැහැ. ඉතින් මම මගේ MPhil එකේ first year එකේ වුයි PhD එකේ මං තාම fMRI ඒ කියන්නේ functional magnetic resonance imaging ඒ technique එකක් අපි පාවිච්චි කරන වුයි ඒ imaging technique එකයි ඒ computational modeling techniques දෙකම මං තාම ඉගෙන ගන්නවා. ඉතින් ඒක PhD එකේ part එකක් තමයි. So maths background එකක් නෑ කියලා ඒකට apply කරන්න නැතුව ඉන්න එපා. අනිත් එක හැබැයි try හැබැයි ඒකට ඒ skill එක ගන්න දැන් අපිට ගොඩක් resources උත් තියෙනවා. මම මේ දැන් Australian PhD එකක ඇත්තට අපිට courses නැහැ. ඉතින් අපි තනියෙන් ඉගෙන ගන්න ඕනේ නැත්නම් වෙන කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ඕනේ අපේ lab එකේ. හැබැයි අපි හරිම lucky මොකද මේ දැන් වර්තමාන තත්ත්වයේ internet එකේ edX, Coursera, ඒ වගේ platforms තියෙනවා open science, open courses platforms, Harvard, MIT, ඒ වගේ universities වලින් design කරලා දාපු neuroscience, computational science, modeling courses තියෙනවා. ඒව සමහර වෙලාවට expensive අපිට certificates ගන්න බෑ. මගේ මමත් ඒ courses කරනවා. ඒ courses වලට සමහර වෙලාවට අපි supervisor ගෙවයි, සමහර වෙලාවට නෑ. ඒත් මේ හැම කෝස් එකක්ම ෆ්‍රී ඔඩිට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හැම කෝස් එකක්ම කරන්න පුළුවන් සර්ටිෆිකේට් එක නැතුව. ඉතින් ඉගෙන ගන්න කැමති නම් අපිට ඒ ස්කිල්ස් ටික ගන්න පුළුවන්. නියමයි. මම බයිතනේ answer is biology degree එකෙන් neuroscience කරන්න පුළුවන්. මයිතනේ අපි කරපු ඩිග්‍රී එකේ අලුත් ස්කිල්ස් ඕනේ. ඒ ස්කිල්ස් PhD එකේ කරන්න ඉගෙන ගන්න පුළුවන්. වව්. නියමයි. ඔකේ දැන් ලංකාවේ තාත්තේ කොහොමද මේ වගේ ඒරියාක? ඒ කියන්නේ ලංකාව ඇතුලේ මේක ගැන රිසර්ච් වෙනවද නියුරෝසයන්ස් පැත්තෙන්? අපි ඒක ගැන ටිකක් කතා කරමු. ඔව්. ඇත්තට මේ ලංකාවෙන් මම එන්නේ ඉස්සෙල්ලා ඒ කියන්නේ අවුරුදු 4කට විතර කලින් තමයි මම දන්නේ. මම ළඟදී ඒක ගැන තාම හොයලා බලල නැහැ ලංකාවේ නියුරෝසයන්ස් තාත්තේ කොහොමද කියලා. එතකොට මම එද්දී ජපුර කැම්පස් එකේ මෙඩිසින් ෆැකල්ටි එකේ නියුරොලොජි එකත් එක්ක මේ නියුරෝසයන්ස් PhD එකක් ඕපන් කරලා තිබ්බා ඒ කාලේ. ඒකේ ගොඩක් මට මතක හැටියට කවුරු හරි මෙඩිටේෂන් සම්බන්ධයෙන් නියුරෝසයන්ස් PhD එකක් කර කර හිටියා. මේ මෙඩිටේෂන් නිසා මොලේ වෙනස් වීමෙන් නේ කොහොමද කියලා. තවත් තැනක් තිබ්බා ජාවා ඉන්ස්ටිටියුට් එකත් එක්ක. එතන තිබ්බ බ්‍රේන් ඉන්ස්ටිටියුට් එකක්. ඒත් ඒක දැන් කොහොමද කියලා මම හොයලා බලලා නැහැ. ඒත් ඒ වගේ තැන් තියෙනවා. මම එතන තාම නියුරෝසයන්ස් ෆීල්ඩ් එක අලුත් මම නැගීගෙන එනවා තාම. මේ මට දැන් මගේ ඩිපාර්ට්මන්ට් එකෙත් අපි කොලැබරේෂන් එකක් ගියා මේ සයිකෝලොජි ඩිපාර්ට්මන්ට් එකත් එක්ක මේ නියුරෝසයන්ස් රිසර්ච් එකකට. ඉතින් ඒකේ ඉන්න මේ ප්‍රොෆෙසර් අපිට කියපු දෙයක් තමයි දැන් මේ ෆීල්ඩ් එක අවුරුදු 200ක් 200කටත් එහා පරණ ෆීල්ඩ් එකක්. ඒ තාම මේ ලොකු දෙයක් හොයාගෙන නැහැලු. ඒ මොකද අක්ක හිතන්නේ ස්ටේට්මන්ට් එකට? ලොකු දෙයක් හොයාගෙන නැහැ කියන්න බෑ. හරි. ඒත් ඔව් ඒත් අපි තාම මොලේ මේ ඒරියාකින් තමයි අපිට දෘෂ්ටි ලයික් විෂන් ලැබෙන්නේ. මේ ඒරියාකින් තමයි අපිට ඇසීම මේ සම්බන්ධයෙන් මොලේ සක්‍රිය වෙන්නේ. ඒ වගේ ඒවා අපි ඉගෙනගෙන තිබ්බත් දැන් ඔටිසම්
හා නියුරෝටිපිකල් සාමාන්‍ය පුද්ගලයෙක්ගේ මොළවල් දෙක අපිට වෙන් කර හඳුනගන්න බැහැ තාම. ඇන් ඒකත් අවුරුදු 20ක්වත් රිසර්ච් කර කර තියෙන. ඒක හැබැයි ගොඩක්ම මේ එන්නේ අපිට තියෙන ටෙක්නික්ස් තාම නැති නිසා. මම හිතන්නේ ගොඩක් දැන් මොළේ ඉමේජ් කරන්න මැග්නටික් රෙසොනන්ස් ඉමේජින් ඒ ෆීල් දෙක පටන්ගත් මං හරියට දන්නේ මෑත කාලෙකදී. ෆන්ක්ෂනල් මැග්නටික් රෙසොනන්ස් ඉමේජින් පටන් ගත්තෙත් ළඟදී. සෝ ඒ වගේ මේ ෆිසික්ස් වූ එන්ජිනියරින් ඒ පැත්තෙන් තාම ටෙක්නික්ස් දියුණු වුණයින් පස්සේ තමයි මට ඒ ටෙක්නික්ස් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මොළේ ගැන හඳුනාගන්නේ. ඉතින් මං කියන්නේ ඇත්තට අපි දන්නවා සමහර දුරට. ඒ කියන්නේ දැන් නියුරෝන නියුරෝන කියන්නේ මොළේ තියෙන සෛල එක සෛලයක් සමහර තවත් සෛලයක් එක්ක මේ කොහොමද සන්නිවේදනය කරන්නේ කියලා අපි දන්නවා. ඒක අපි දන්නේ මැස්සන්ගෙන් මීයන්ගෙන් ඒ වගේ ඇනිමල් මොඩල්ස් වලින්. ඒත් හියුමන් බ්‍රේන් එක අපිට මේ කපල බලන්න බැරි නිසා මිනිස්සු පණ තියෙද්දි කපල බලන්න බැරි නිසා ඒක තාම අපිට අමාරු කාර්යයක්. ඒක ප්‍රැක්ටිකල් ඉෂුවක් මට දැන් තේරෙනවා. ඒක නිසා තමයි මම හිතන්නේ ගොඩක්ම ප්‍රශ්නෙන් දැන් අපි ස්කිප්සොෆ්‍රෙනියා ඔටිසම් වලත් ගොඩක් වෙලාවට පෝස්ට් මෝර්ටම් ඒ කියන්නේ මැරුණට පස්සේ බ්‍රේන් එක අරගෙන තමයි කම්පෙයාර් කරන්න උත්සාහ කරන්නේ. ඒත් ඒකත් එතකොට පරක්කු වැඩි. මොකද දැන් අපිට බිහේවියර් එක ඒක නැහැ. ඉතින් කම්පෙයාර් කරන්න එහෙම ප්‍රැක්ටිකල් පැත්තෙන් හරිම අමාරුයි. බට් ෆිසික්ස් ටෙක්නික්ස් ගොඩක් ඉම්ප්‍රූව් වෙනවා. දැන් මේ EEG කියන්නේ ඉලෙක්ට්‍රික් ට්‍රිකල් ඇක්ටිවිටි කමිෂන් ඒ වගේ දැන් FNIRS මං දන්නේ අහලා තියෙනවද මට ඒක ටර්ම් එක මතක නැහැ FNIRS ඒකෙන් කරන්නේ මේ near infrared light near infrared light scalp picking shine කරාම අපිට බලන්න පුළුවන් ඒකෙන් cortical activity එක ඒ කියන්නේ මොලේ surface එකේ තියෙන activity එක අපි බලමු ඒක අලුත් ටෙක්නික් එකක් ළඟදී ආවේ ඒ වගේ අලුත් ටෙක්නික්ස් එන්න තමයි අපිට මේ පන පිටින් ඉන්න මිනිස්සුන්ගේ මොලේ මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් වෙන්නේ. අකගේ අක කිව්ව මේ ස්ලයිඩ්ස් නැත්නම් පික්චර්ස් ටිකක් තියනවා කියලා අපි ඒකට මාරුවෙමුද? ඔව් මම හිතන්නේ මේ විශේෂයෙන් ඔය කොන්ෂස්නස් ගැන බලපන් මම එකක් පෙන්නන්නම්. අකද මේ ඉමේජ් එකේ මොකද්ද වෙන්නේ? So මේ ඉමේජින් එක මට පෙන්නන්න ඕනේ මම මාස්ටර්ස් රිසර්ච් එකකින් කරපු ෆයින්ඩින්ග්ස් වගේ. ඒ කියන්නේ මම ඒකේ ඉන්ට්‍රස්ට් වෙලා තිබ්බේ ස්කිප්සොෆ්‍රෙනියා අපිට වැඩි හොඳට ඩයග්නොසිස් කරන්න පුළුවන් කොහොමද කියලා. මම කිව්වා වගේ ඔටිසම් වගේම ස්කිප්සොෆ්‍රෙනියාත් මනස සම්බන්ධයෙන් තියෙන ඩිසෝඩර් එකක්. එතකොට ඒක සයිකෝලොජිස්ට් නැත්නම් සයිකියාට්‍රිස්ට් ඩයග්නොසිස් එකක් විතරයි තාම තියෙන්නේ. බයොලොජිකල් මෙතඩ් එකක් නැහැ. ඉතින් මේකෙන් අපි රිසර්ච් එකෙන් ට්‍රයි කරේ දැන් මේ වම් පැත්තේ තියෙනවා මොළයක් සාමාන්‍ය කෙනෙක්ගේ මොළයක්. එතකොට අපිට පුළුවන් MRI කියන්නේ මොලේ පින්තූරයක් ගන්නවා right අපිට සාමාන්‍යයෙන් X-ray එකක් වගේමයි හැබැයි මේ එක මෙතඩ් එකකින් අපිට මේ මොලේ different regions මොලේ විවිධ ප්‍රදේශ කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අපිට ඒක මේ ඒ ඉමේජස් වලින් ගන්න පුළුවන් සෝ අපි ගොඩක් වෙලාවට පේනනේ මේක දැන් මේ තමයි එක එක pathways වල නම් මේ දම් පාට එකයි රතු පාට එක තමයි අපි සාමාන්‍යයෙන් මේ දැන් කතා කරන සම්බන්ධයෙන් යන pathways දෙකක් වම් පැත්තේ දකුණු පැත්තේ සෝ මේ pathways දෙකයි මේ මැදින් connect කරන pathway එක තමයි මේ auditory pathway කියන්නේ ශ්‍රවණීය සම්බන්ධ pathway එක සෝ ඒක අපි පෙන්නවා දැන් මේ pathways වල ඝනකම අපිට ගන්න පුළුවන් මේ MRIs වලින් අපිට calculate කරන්න පුළුවන් සෝ ඒ ඝනකම schizophrenia වල අඩුවේ මේ අනිත් neurotypical නැත්නම් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ඔකේ මේ ද මේකේ එක එක මේ පාට වලින් පෙන්눔 කරලා තියෙන දේවල් මොකක් හරි ඩයි එකක් දාලාද හොයාගෙන තියෙන්නේ කොහොමද මේ pathways ටික වයිසලාම හඳුනාගත්තේ නැ මේ pathways ඇත්තට මේ මම තමයි පාට දාලා තියෙන්නේ අපි MRI scan එකක් ගත්තම මේ එක පාටක්වත් නැහැ අපි MRI scan එකෙන් එක එක pathways වල වතුර ওই blood flow ඒ වගේ එක එක factors නිසා මේ movement එක අනුව තමයි අපි මේ pathways calculate කරන්නේ ඉතින් ඇත්තට ආයේක MRI physics වලින් හොයාගෙන තියෙන දෙයක් අපි පාවිච්චි කරන technique එකක්
ඉතින් මේ පාට දැම්මේ මම හැබැයි මේ ට්‍රැක්ස් අපි ට්‍රැක් ට්‍රේසිං කියලා කියනවා ඒ ට්‍රැක්ස් ටික ට්‍රේස් කරන්නේ මේ MRI වල වතුර මූව්මන්ට් එක අනුව තමයි මාරි ඉන්ටරෙස්ටිං ඕකේ මේ ඒ කියන්නේ මට මේක අලුත් මම මෙහෙම මේ දන්නෙත් නැහැ මුලේ මේ වගේ කැලී තියෙනවද නැද්ද කියලා ඉතින් ඔව් මටත් හරිම ඉන්ටරෙස්ටිං ඒක තමයි මේක නිසා තමයි මම කැමති මේ ෆීල්ඩ් එකට මොකද අපිට හොයාගන්න ගොඩක් දේවල් තියෙනවා එතකොටක මේ පින්තූරේ මොකද්ද තියෙන්නේ මේ පින්තූරේ තියෙන්නේ මේ මම මගේ මාස්ටර්ස් එක කරද්දි මම තව ලැබ් එකක වැඩ කරා කොන්ෂස්නස් ඒ කියන්නේ විඤ්ඤාණය සම්බන්ධ රිසර්ච් වල ඉතින් මේ කොන්ෂස්නස් කියන්නේ අපි දෙන්න කතා කරා වගේ හරිම කොම්ප්ලිකේටඩ් වචනයක් ඒක ඩෙෆිනිෂන් එක වෙනස් වෙනවා මම මේ වැඩ කරපු ලැබ් එකේ කොන්ෂස්නස් වලට ගත්තු ඩෙෆිනිෂන් එක මේ තමයි නිදා ගැනීම සම්බන්ධ ඒ කියන්නේ අපි නිදා ගන්නකොට අපි කොන්ෂස් නැහැ අපේ විඥානය නැහැ කියන එක තමයි එතකොට මේ ලැබ් එකෙන් ඒ කොන්ෂස්නස් ස්ටඩි කරන්නේ මොලේ මොනවද වෙන්නේ කියලා ස්ටඩි කරන්නේ මේ ඩ්‍රොසොෆිලා කියන ෆෘට් ෆ්ලයි මැස්සගේ මොලේ ඉතින් මේ දම්පාට උඩ දම්පාටින් පෙන්නලා තියෙන්නේ මේ අපි මොලේ මැස්සගේ ක්‍යුටිකල් එක මොලේ කපලා එළිය කපලා මේ මොලේ එළියට අරගෙන දම්පාටින් පාට කරලා තියෙන්නේ මේ සිම්ප්ලි අර අපි ස්ටේනින් මෙතඩ් එකක් ඉතින් මේක අන්වීක්ෂයෙන් පෙන්නන්නේ ඇත්තටම මොලේ මිලිමීටර් තුනක් විතර ලොකු මොලයක් තමයි මේ අපි මේ අන්වීක්ෂයෙන් අරගෙන මේ පෙන්නලා තියෙන්නේ කොළ පාටින් මං ආසයි පෙන්නන්න මේ අපේ මොලේ සයල නැත්නම් මේ මැස්සගේ මොලේ සයල genetically modify karla tamai me penla tiyenne eka green fluorescence protein kiyala protein ekak puluwan me message jana wenas karla apita puluwan eka me message jana walin ma me me paata ena vidiyata express karanna so eka tamai me mole saila kiyala dan metena me kola paata ekama tamai me loku loku karla tiyenne me apita peenna nathi layer ekak meda tiyena ඒක අපි කියන ඩෝසල් ෆෑන් ෂේප් බොඩි කියලා. මේ මම ගත්ත පින්තූරයක් මම එකට හරිම කැමතියි. මොකද මේ ඉස්සෙල්ලා මෙහෙට ආවම මම ෆ්ලෝරසන්ස් මයික්‍රොස්කෝප් එකක් පාවිච්චි කරලා තිබුණේ නැහැ. ඉතින් මේ මම ෆස්ට් මේ ගත්ත ඩෝසල් ෆෑන් ෂේප් බොඩි මයික්‍රොස්කෝප් එකකින් මේ ඉමේජ් එක ගත්තම මම නිකන් හැමෝටම වාව් වාව් කියලා පෙන්න ගියා. මේ ඒ කියන්නේ මට ඔයා කියන දේ සම්පූර්ණයෙන්ම තේරෙනවා මොකද මටත් මගේ ලැබ් එකෙත් ෆ්ලෝරසන්ස් ඉන්ඩියුස් මයික්‍රොස්කෝපි කරනවා එතකොට මේ මට සෑහෙන පුදුමයි මේ ඒගොල්ලන් කියනවා මේ මේක මොකද්ද මේ මොලකියුල් එකක්ලු මේක මේ නියුක්ලියස් එකලු මට නිකන් හිතා ගන්නත් බෑ නිකන් වාව් අපිට ඉන්ටරෙස්ටිං නේ අපිට එච්චර දුර මේ බලන්න පුළුවන්ද ඔව් මේක දැන් මං ආයි පින්තූරේ තියෙන මොනක්ද කියලා ඩෝසල් ෆෑන් ෂේප් බොඩි එකකින් මැස්ස නිදා ගනිද්දී මේ ඇක්ටිවිටි එක අඩු වෙනවා. එතකොට මේ කියනවා මේ ඒරියා එකෙන්ද දන්නේ දැන් මැස්සට කොන්ෂස්නස් එක කන්ට්‍රෝල් වෙන්නේ කියලා. ඒක මේ මිනිසාගේ මොළයට ට්‍රාන්ස්ලේට් කරන්නේ කොහොමද කියලා තාම ඒගොල්ලෝ හිතලා බලනවා. ඒත් ඒ වගේ මේ නියුරෝ සයන්ස් අන්වීක්ෂයෙන් සිට මැග්නටික් රෙසොනන්ස් මයික්‍රොස්කෝපි එකේ ගොඩක් ෆියුස් තියෙනවා. න්‍යරෝ සයන්ස් වල වැදගත්කම මොකද්ද රටකට නැත්නම් ලෝකෙට කොහොමද අක්ක ඒකට උත්තර දෙන්නේ න්‍යරෝ සයන්ස් කියලා මුළු ෆීල්ඩ් එක ගත්තොත් ඒකේ යූසර්ස් අනන්තයි අප්‍රමාණයි මොකද න්‍යරෝ සයන්ස් වලින් තමයි මේ කම්පියුටේෂනල් කම්පියුටර් කම්පියුටින් ෆීල්ඩ්ස් වල මම හිතන්නේ අපි දෙන කතා කරා මේ ඩීප් න්‍යරල් නෙට්වර්ක්ස් ආටිෆිෂල් න්‍යරල් නෙට්වර්ක්ස් ඒ වගේ ඒව වලට ඉන්ස්පිරේෂන් එකක්වත් අරන් තියෙන්නේ විෂුවල් න්‍යරෝ සයන්ස් එකේ අපි හියුමන්ස් හැටියට පෙනීම කොහොමද මේ හඳුනා ගන්න පුළුවන් එක එක පැටර්න්ස් හඳුනා ගන්න පුළුවන් ඒ විෂුවල් න්‍යරෝ සයන්ස් වලින් තමයි කම්පියුටේෂනල් ෆීල්ඩ්ස් වලට ඉගෙනගෙන තියෙනවා තවත් එකක් තියෙනවා සෝෂල් රොබොටික්ස් මේ ඔටිසම් වලට විශේෂයෙන් මම ලැබ් එකක වැඩ කරා මේ CSIRO එකත් එක්ක වැඩ කරන මේ ලැබ් හෙඩ් කෙනෙක් ඒගොල්ලෝ සෝෂල් රොබොට්ස් කියලා ඉන්නවා. ඒ කියන්නේ ඒ රොබොට් තමයි දැන් ඒගොල්ලෝ ඔටිසම් තෙරපීස් වලට මේ පාවිච්චි කරන්න try එකක් දෙන්නේ. හැබැයි මේ රොබොට්ස් ලව වුයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඔක්කොම කොහොමද බිහෙව් කරන්න ඕනේ more human like ඒ වගේ කොහොමද වෙන්න ඕනේ කියලා ගන්නෙ න්‍යරෝ සයන්ස් ෆීල්ඩ්ස් වලින්.
හැබැයි දැන් neuroscience විශේෂයෙන්ම මගේ field එක ගත්ත තින් ඒ කියන්නේ හිතීම සම්බන්ධ cognitive neuroscience field එක මං හිතන්නේ ගොඩක්ම වැදගත් මං කලින් කියපු නිසා මොකද අපිට තාම මේ diagnosis වලට විශේෂයෙන්ම මනස සම්බන්ධ දේවල් වලට diagnosis වලට අපිට biological markers නැහැ ඒක නිසා මං හිතන්නේ neuroscience ගොඩක්ම වැදගත් මොකද misdiagnosis වෙනම ගොඩක් මේ දැන් ඔටිසම් කියලා අපි සමහර වෙලාවට හිතනවා ඔටිසම් නෙවෙයි වෙන්න පුළුවන් ඒක මං හිත මං කියන්නේ සයිකෝලොජි වල දුර්වලතාවයක් කියලා මං කියන්නේ අපේ ටෙක්නික්ස් වල දුර්වලතාවයක් ඉතින් ඒක නිසා neuroscience විශේෂයෙන්ම cognitive neuroscience මං කියන්නේ ගොඩක්ම වැදගත් කියලා okay okay wow lots of fields in neuroscience ඊළඟ ප්‍රශ්නේ තමයි අක්කේ දැන් neuroscience PhD එකක් කරපු එක්කෙනෙක් මොන වගේ තැනකද එයාට වැඩ කරන්න පුළුවන් මොකද ඇකඩීමියා විතරමද තියෙන්නේ නැත්නම් තවත් වෙනත් තැන් තියෙනවද මං හිතන්නේ මේ neuroscience කියන field එක ගොඩක් ලොකුයි මං කිව්වා වගේ මං කරන field එකේ cognitive research විශේෂයෙන්ම cognitive psychology පැත්තෙන් මං වැඩ කරන නිසා මට ගොඩක්ම jobs තියෙන්නේ hospitals ඒ කියන්නේ lecturing era මට ගොඩක්ම jobs තියෙන්නේ hospitals වල research with වෙනවා ඒ research වලට support කරන එක හැබැයි neuroscience ලොකු field එක ගැන අපි හිතුවොත් මේ computational fields computational research කරොත් machine learning වගේ techniques ඉගෙන ගත්තොත් jobs ගොඩක් තියෙනවා ගොඩක්ම artificial intelligence research companies tieno visheshing australia us wala artificial intelligence walta godak me biology karaput psychology karaput neuroscience researchers laba hire karnama mang hitara mang fadil ta kiwa kalin mage yaluwek innawa eya me australian habai psychology back undergrad ekak kare ita passe phd ekata eya kare Drosophila kiyana me massa sambandhin consciousness research kara consciousness kiyanne vignanaya e vignanaya sambandha research kara i think ekat ekka eya me machine learning techniques phd ekak igena gatta ekena kiyata kalin tibun naha ek background ekak then dan eya weda karanne e wage ai research company ekaka wow so neuroscience kiyen like man kiyan neuroscience masters ekak unath karoth thing visheshin computational techniques igena gatta thing data science e wage vena jobs walata yanna hakiyawa tiyenawa ake thore dan lankawa mona wage tattwayakda tiyenne me neuroscience karapu kenekta weda karanna me than tiyenada lankawae lankawae man hitanne thama adui opportunities adui et e adu ekak apita opportunity ekak මොකද අපිට මේ ෆීල්ඩ් එක මේ ඇත්තටම මේ වෙන රටවල් වල ගත්ත තින් කම්පිටිෂන් එක හරිම හයි neuroscience fields වල that it ලංකාවේ තාම මේ ෆීල්ඩ් එක මේ දියුණු නැහැ අපිට ගොඩනගන්න පුළුවන් මම හිතන්නේ දැන් MRI machines තියෙනවා ගොඩක් ලංකාවේ ඒක රිසර්ච් වලට පාවිච්චි කරන එක අඩුයි ඒකක් කරනවා මම කිව්වා වගේ ජපුරත් එහෙම කරනවා කියලා මම දන්නවා so e wage man hitanne apita me neuroscience research field ekak expand karanna opportunity ekak tiyena man e godak kemathi man kiyuwa Preethi Udawatta madam ara biological psychology course ekak introduce kara eka ayin kara mokada man hitanne godak aya interest ekak tibba neha ah hari e mata one madam ekak katha karala api aya eka karamu kiyanne wow mokada me akka kiyuwa wage den ekenne lankawa hospitals wala unath meka sahanna important field ekak neida issarahata neuroscience කියන එක ඔව් මම හිතන්නේ විශේෂයෙන්ම ලංකාවේ කොහොමකත් neurology ඒ fields වල MRI EEG ඒවා පාවිච්චි කරනවා විශේෂයෙන්ම EEG කියන්නේ මම කිව්වා electroencephalography කියන්නේ මොලේ කරන්ට් එක අපිට detect කරන්න පුළුවන් ඒකට epilepsy ඒ වගේ ඒවා diagnose කරන්න පාවිච්චි කරනවා ඒත් research පැත්තෙන් මයිතනේ ඔව් ගොඩක් දුරට අපිට ගෙනියන්න පුළුවන් කැපැසිටි එක තියෙනවා. වා ඊළඟට අක්කේ මේක මම හිතන්නේ හැම සයන්ටිස්ට් කෙනෙක්ටම නැත්නම් ළමෙක්ටම වෙන දෙයක්. දැන් අක්කට හරි ගිය නැති දවසක් නැත්නම් ඇයි මම මේක මෙහෙම කරන්නේ මම මේ හරි තැනේදී ඉන්නේ වගේ හිතිච්ච දවස් තිබුණාද? අපි ඒක ටිකක් කතා කරමු. PhD එක සම්බන්ධයෙන්නේ. ඔව්.
ඇතම් මේ කැම්පස් අවුට් වුණාට පස්සේ වුණත් ප්‍රශ්නයක් නැහැ. මයිතන ඒක නම් මට හරියට වෙලා තියෙනවා. මයිතන මංකුම්ට ෆැමිලි ප්ලෑනිං එක එකන ශ්‍රී ලංක පවු සංවිධාන සංගමය වැඩ කරද්දී මම ඒ කරපු ජොබ් එකට ගොඩක් කැමති. ඒත් එතකොටත් මම තිනවා පව සයන්ස් කරන්න කැමති. එතකොටත් කරිය ක්‍රයිසිස් එකක් තිබ්බා. හැබැයි ඊට පස්සේ දැන් මම මාස්ටර්ස් එක කරද්දී මම කිව්වා මට වෙන වෙන ලැබ්ස් වල වැඩ කරන්න පුළුවන්. මට ඩ්‍රොසෝෆිලා සම්බන්ධ මම කිව්වා කොන්ෂස්නස් රිසර්ච් එක ටිකක් වැඩ කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම මේ කම්පියුටේෂනල් කොග්නිටිව් න්‍යිරෝසයන්ස් කියන ෆීල්ඩ් එකේ ලැබ් එකක වැඩ කරනවා. දැන් ඒ ලැබ් එකේ වැඩ මට හරිම ඉන්ට්‍රෙස්ටිං. ඒකේ නොලෙජ් ගැප් එක මට තිබ්බ ස්කිල්ස් හරිම අඩුයි. විශේෂයෙන්ම එතකොට මේ පටන් ගත්තේ ඒක හැබැයි මම මාස්ටර්ස් එකේ කරද්දි තමයි ඒක තිබ්බේ. මාස්ටර්ස් එක කරනකොට තමයි මට ඒක හිතුනේ මේ මට මේක කරන්න බෑ, මට මේක කරන්න මේ මොලේ නෑ වගේ. මට ඇත්තටම හිතුනේ මට ඒක කරන්න ස්කිල්ස් මදි කියලා තමයි හිතුනේ. හැබැයි ඇත්තටම මම එතකොට මගේ සුපර්වයිසර්ස් එක්ක කතා කරා. මගේ සුපර්වයිසර් අපි ගොඩක් වෙලාවට හිතනවා අපේ සුපර්වයිසර්ස්ලට කියන හැම සුපර්වයිසර්ම හොඳ නැහැ, මං හරිම ලකි මගේ සුපර්වයිසර් ගොඩක් හොඳයි. ඒ තින් මම මට මේ ගොඩක්ම හිර වුණා. දැන් මම මේක කොහොමද කරගන්නේ, මට මේ මැත්ස් කැලලත් තේරෙන්නේ නැහැ, මුකුත් තේරෙන්නේ නැහැ. ඒත් මම මගේ සුපර්වයිසර්ට කිව්වම දැන් මට මේක කරන්න බෑ කියලා මගේ සුපර්වයිසර් කිව්වා මේ ඔයා මේ දැන් මේ තව ළමයි ඉන්නවා, මේ ළමයා ගැන ඔයා බලලා හිතුවට ඒගොල්ලන්ට පුළුවන් වාට ඒගොල්ලෝ වගේ බෑ කියලා ඒගොල්ලොත් ඔයා හිටපු තැනේම හිටියා අවුරුදු 3කට කලින්. ඒගොල්ලොත් මේ ටෙක්නික් එක දන්නේ නැතුව අමාරුයි කියලා හිතලා මේ දැන් ෆීල්ඩ් එක මාරු කරන්න ඕනේද කියලා හිතුවා. හැබැයි ඔව් ඊපස්සේ මගේ සුපර්වයිසර් මාව තව ළමයෙක්ට ඉන්ට්‍රඩියුස් කරා ඒ ටෙක්නික් එක දන්න. මේ වෙයි තව මගේ සුපර්වයිසර්ම කිව්වා මේ පේපර්ස් මේ කෝස් එක මේවා ටික කරන්න, ඔයාට ඒක ඉගෙන ගන්න උනන්දුව තියෙනවා නම් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. මම ඉගෙන ගත්තා. and ඒක නිසා තමයි මම PhD එක ඒ සුපර්වයිසර් එක්කම කරන්නත් හිටියේ. මගේ මාස්ටර් සුපර්වයිසර්ම තමයි මම PhD එකටත් කරේ. PhD එක පටන් ගත්තයින් පස්සේ මං හිතන්නේ එච්චර ස්ට්‍රෙස්ෆුල් දෙයක් වෙලා නැහැ. මොකද මම හැම වෙලේම ඔකේ බන්නේ නැහැ. ආයි මං ඊට පස්සේ යනවා හරි මම වෙලාව අරගෙන මට ඉගෙන ගන්න පුළුවන්. මොකද PhD එකක් කියන්නේ අපි ඉගෙන ගන්න කාලයක්. ඉතින් ඒක හැම වෙලේම අපි මතක තියාගත්තදින් අපි අපිට මේ ගන්න ස්ට්‍රෙස් එක අඩු වෙනවා. මොකද අපි හිතනෝ දැන් මේ වගේ ලොකු ප්‍රොඩක්ට් එකක් අපි දෙන්න ඕනේ කියලා, වැදගත් ඉම්පැක්ට්ෆුල් ප්‍රොඩක්ට් එකක්. මොකද අපිට අමතක වෙන අපි තාම ස්ටුඩන්ට් කෙනෙක් කියලා. ඒක මතක තියාගත්තම මේ මං හිතනවා මට ස්ට්‍රෙස් ෆුල් ඒක අඩු වෙනවා ගොඩක්. වාව්. ඒක සෑහෙන වැදගත් දෙයක් ඔයා කිව්වේ. අපි තාම ස්ටුඩන්ට්ස් නේද? ඒ කියන්නේ තාමත් ඉගෙන ගන්න. ඒක මගේ සුපර්වයිසර් හින්දා තමයි මම හිතන්නේ මට ඒක ගොඩක් මතක් වෙන්නේ. මගේ සුපර්වයිසර් මටයි පෝස්ට් ડોක්ස් ලව ට්‍රීට් කරන විදිය නිකන් පරස්පර විරෝධී වගේ. මට දැන් මේක කරාද නෑ, හරියයි කරේ නැත්තේ ආ මේක මට තේරෙන්නේ නෑ, පෝස්ට් ડોක් මේක කරාද හෙට කරලා ගේන්න. ඉතින් ඒක 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 මගේ ස්ට්‍රෙස් ඒ වගේව අඩු කරන්න ගොඩක් වැදගත්. ඒක වෙරි ඉම්පෝටන්ට්. අර හොඳ සුපර්වයිසර් කෙනෙකු හොයාගන්න එක ගොඩක් වැදගත්. ඒක PhD එකට. ඔව්. බොහොම සූති අක්කේ, මේ අපි මං අන්තිම ප්‍රශ්නේ අහන්න අක්කගෙන්, අක්කගේ ෆියුචර් ප්ලෑන්ස් මොනවද? PhD එකෙන් පස්සේ මොකද්ද කරන්න බලාපොරොත්තුව? මම අර හැමදාම වගේ මම මොකද්ද තාම කරන්න කියලා කොන්ක්‍රීට්ව හිතලා නැහැ. මම ඇත්තටම මම කැමති ලෙක්චරින්, ටීචින් ඇන්ඩ් ට්‍රේනින් වලට තමයි මම රිසර්ච් වලට වඩා ගොඩක්ම කැමති. ඉතින් මම කැමති මේ න්‍යිරෝසයන්ස් ගැන අනිත් අයට උගන්වන්න, න්‍යිරෝසයන්ස් වල ගැන ඉන්ස්පයර් කරන්න. ඉතින් ඒ වගේ ජොබ් එකක් ලැබුණොත් තමයි මම කැමති. ඒ වගේ එකක් ලැබුණ නැත්නම් කමක් නැහැ, මම න්‍යිරෝසයන්ස් සම්බන්ධ රිසර්ච් ජොබ් එකක් ලැබුණොත් කරන්න කැමති. බොහොම ස්තුතියි අක්කගේ වෙලාවට. මම හිතන්නේ අපි සෑහෙන දෙයක් ඉගෙන ගත්තා න්‍යිරෝසයන්ස් ෆීල්ඩ් එකයි ඒත් එක්කම මේ කොහොම හරි මේ සයන්ටිස්ට් කෙනෙක් හැටියටයි ස්ටුඩන්ට් කෙනෙක් හැටියටයි එදිනෙදා දේවල් මැනේජ් කරන හැටි අක්කගෙන් අපි ඉගෙන ගත්තා.
Hopefully. So thank you, Father, for doing this program. මොකද මං කිව්වා අපි මම undergrad එක කරද්දි මං දන්නේ නැහැ මේ astronomy, zoology මේ fields තියෙන බවත් ලංකාවේ potential එකක් මට ඊට පස්සේ මොනවද කරන්න පුළුවන් කියලා. I think මේ hopefully මේ podcast එක ගොඩක් අය බලලා මේ වගේ inspire වෙයි කියලා මං හිතනවා. Thank you. Okay. එනවාකේ මේ මම අක්කට සුබපතනවා අක්කගේ අනාගතයටත් ඒත් එක්කම දැන් කරන වැඩවලටත් බොහොම ස්තුතියි අක්කගේ වෙලාවට ආයිබෝවන්. ආයිබෝවන්.